හලෝ සාමාන්‍යයෙන් මම විද්‍යාවට එන්නේ නැහැ. නමුත් අද මට ඔයාලත් එක්ක මේ විදිහට කතා කරන්න සිද්ධ වෙනවා. මොකද මම අද ඔයාලට පෙන්නන්න යන්නේ ෆ්ලෑෂ් කාඩ්ස් ගැන. එතකොට ෆ්ලෑෂ් කාඩ් එක මම ඔයාලට පෙන්නන්න ඕනේ නේ. ඉතින් මගේ වොයිස් එක විතරක් ඇහිලා මැද නිසා මට සිද්ධ වුණා ඔයාලත් එක්ක මේ විදිහට කතා කරන්න. ඉතින් මම පෙන්නන්න හදන්නේ ඔයාලට මේ ෆ්ලෑෂ් කාඩ්ස්. මේක අපි අපේ මුලම අපි දෙන ෆ්ලෑෂ් කාඩ් සෙට් එක රයිට්. එතකොට ඔය දැනට කොහොමද භාවිත කරන්නේ ෆ්ලෑෂ් කාඩ්ස් කියලා මම චුට්ටක් මුලින් පෙන්නලා ඉන්න. අපි මුලින්ම කරන්නේ බබාට සාමාන්‍යයෙන් අපි හැමදාම ගෙදර කරන්නේ බබාට මේ විදිහට පෙන්නලා අපි කියනවා 1 2 ඒ විදිහට පෙන්නනවා. එහෙම නැත්නම් අපි ළඟ තියෙන ඔබ්ජෙක්ට්ස් නම් අපි කියනවා 1 2 ඒ විදිහට අපි කවුන්ට් කරනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේක පොඩි වෙනස් ක්‍රමයක්. දැන් මේ අපේ ෆ්ලෑෂ් කාඩ් සෙට් එකේදී සහ ඔයාලා මිලදී ගන්න ෆ්ලෑෂ් කාඩ්ස් වල මේ විදිහට ඇති මේ පැත්තේ ඔබ්ජෙක්ට්ස් තියෙනවා, මේ පැත්තේ මාර්ක් ටික තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේක ෆ්ලෑෂ් කාඩ් එකක් නේ. එතකොට ඔයාලා ෆ්ලෑෂ් කරන්න හැමදේම ෆ්ලෑෂ් කරන්න. අපි ෆ්ලෑෂ් කරන එකෙන් අදහස් කරනවා බබාට වේගෙන් පොඩි කන්සෙප්ට් එකක් එයාගේ බ්‍රේන් එක ස්ටෝර් කරන එක. එතකොට අපිට පුළුවන් ෆ්ලෑෂ් කාඩ්ස් මේ විදිහට පෙන්වන්න මේ පළවෙනි ක්‍රමේ. මේ විදිහට අපි ඔබ්ජෙක්ට් එක බබාට පෙන්නලා කියනවා 1. ඊළඟට අපි ෆ්ලෑෂ් කරනවා 1. Then again the object. අපි ඔබ්ජෙක්ට් එක පෙන්නනවා 1. Flashed. 1. Right. 2. අපිට මේක මේ පැත්තෙන් පටන් ගන්න පුළුවන් 2 2. මේ විදිහට අපි quantity එකයි numeral එකයි දෙකම බබට කියලා දෙනවා. මේ එක ක්‍රමයක්. ඊළඟට මම ඔයාලට දෙවෙනි ක්‍රමය කියලා දෙන්නම්. මේ විදිහට අපි බබට මේ numeral එක introduce කරාට පස්සේ බබා numeral එක අඳුරනවා. අපි hiding card එක ගන්නවා. hiding card එකේ තියලා අපි මේ විදිහට බබට එන්නවා. කෙනෙක් අපි ළඟ ඉන්න හැංගිලා ඔන්නයා හොරෙන් බලනවා. බලමු අපි අඳුරනවද කියලා. කවුද මේ? වන් එයා හැංගුණ නයිමත්. කවුද මේ? වන් ඔන්නයා හැංගුණ. රයිට්. ඒ දෙවනි ක්‍රමය. ඊළඟට අපිට පොළවන ක්‍රමයකට බබාලට මේ කාඩ්ස් 3PL ලෙසන් එකකදී වගේ, නමුත් 3PL ලෙසන් එකක් නෙමෙයි, ඒ විදිහට අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න. අපි ඒක දිහා බලමු කොහොමද කියලා. තුන්වන සහ හතරවන ක්‍රමවලට අපිට ඕන වෙන බෝඩ් එකක්. අපි අපේ ෆ්ලෑෂ් කාඩ්ස් බෝඩ් එකේ අලවල තමයි මේක කරන්නේ. අපි බලමු කොහොමද කියලා. 1 2 3. කීයද නැත්තේ? 3 2. දැන් කීයද නැත්තේ? 3. හතරවෙනි ක්‍රමයේදී හැම වෙලෙම එක ළඟ අංක තියෙන කාඩ් තුනක් විතරක් තෝරගන්න මතක තියාගන්න. තුන්වෙනි ක්‍රමයේදීත් එහෙමමයි. අපි අඩු කාඩ් එක අලවමුද? කීයද අපි දැන් අලවන්න ඕනි? 1. දෙකට කලින් තියෙන්නේ 1. 1 අලවන්න. මොකක්ද දෙන්න ඕනි? 3. දෙකට පස්සේ තියෙන්නේ 3. 3. මොකක්ද අපි අලවන්න ඕනේ කාඩ් එක? 2. එකට පස්සේ 2. ඒක තමයි. very good. thank you. දැන් මම පෙන්වන්න හදන්නේ අවසාන ක්‍රමය. මේකට අපිට කාඩ් එකක් ඕන වෙනවා. දෙකෙන් අපි නියුමරල් එක පැත්ත හරවන්නේ.
ඊළඟට අපි කාඩ් දෙක පිටිපස්සෙන් අඟ ගන්නවා මේ විදිහට. ඊළඟට අපි බබට පෙන්නනවා. 2 1 2 1 This is 2 මේක මොකද? 1 2 ඉතින් මම හිතනවා ඔයාලා මෙච්චර කාලයක් ෆ්ලෑෂ් කාඩ් භාවිත කරපු විදිහට වඩා වෙනස් විදිහක් මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මගේ වීඩියෝ එකෙන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි අලුත් පාඩම් නිතරම දානවා. අපේ අලුත් පොත් ඔයාලට නොටිෆිකේෂන් දෙද්දී දැනගන්න පුළුවන්. සතුටින් සෙල්ලම් කරන්න. සුබ දවසක් හැමෝටම. ස්තුතියි.